ආයුබෝවන් සුබ දවසක් ලැබිලි ගන්නවා අදත් බ්‍රෑන්ඩ් එක නෙමෙයි YouTube channel එකත් එක්ක තුන ඔයාලව ඔන්න ඉතින් අද මල්වගාවට ආස කරන ඔයාලට එහෙම නැත්නම් මල්වගාව ගැන තොරතුරු හොයන ඔයාලට මල්වගාව කරන ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරන් ආවේ වීඩියෝ එකට එන්න කලින් ඔයාලා දකින්න නැති මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ ඉහළ මල් ලස්සනක් ලබා ගන්න අන්තුරින් පැලයක් සාර්ථකව සහ සරලව සිටුව ගන්න ආකාරය इतनी मुलिम आराधना करना प्लांट टेक्नोलॉजी यूट्यूब चैनल सब्सक्राइब करना दम पाल रतपाट सब्सक्राइब बटन क्लिक करना पद्धति बेल क्लिक करना ओल नोटिफिकेशन ऑन करना इतना मैं आगे वीडियो दापना नोटिफिकेशन गिना पड़वा इतनी एंत नीवर दिए सीट मुलिमेंट नी रोगी एंतूरी अवश्यों में एंतूरी या लगा अलतीम पेड़ षाकिंग ඒ කියන්නේ මව් ගසකින් ආපු අලුත් පැලයක් තමයි මෙසෙන් අපි යොදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ පේන මව් ගසේ මේ වෙද්දි අලුතෙන් පැල දාලා තින්නේ. ඉතින් මේ ආකාරයේ පැලයක් තමයි අපි මෙසෙන් යොදා ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයේ මල් පැලයක් සහිත භාජනයක එහෙම නැත්නම් පෝච්චි එක විසකුරු සර්පයන් ඒ වගේම ගෝනුසන් වගේ සතුන් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මල් පැල ඉවත් කරන කලින් හොඳින් නිරීක්ෂණය කරන්න. ඉතින් මේ අලුතෙන් දැමු පැල මෞෂාකයට සම්බන්ධ වෙලා තියෙන ව්‍යාජ කඳකින් ඉතින් මේ කඳ ගැපීමක් කරොත් අපිට මේ ශාකේ වෙන් කරගන්න පුළුවන්. මේ සඳහා ඔයාලට බ්ලේඩ් තලයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අතින් කඩලා වුණත් ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ ශාකයක් ඉවත් කරගද්දී මේ ශාකයට මුල් තියෙනවද කියලා හොඳින්ම නිරීක්ෂණය කරන්න ඕනේ. මොකද අපි මුල් නැති ශාකයක් යොදාගත්තොත් ඒ ශාකය අපිට හොඳින් වර්ධනය කරගැනීමට අමාරුයි. ඒ නිසා මේ ශාකවල මුල් කඩන්නේ නැතුව ඉතාමත් පරිස්සමින් ඉවත් කරගැනීම කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අනිත් කාරණේ තමයි මේ ආකාරයේ පැලදමු මෞෂාකයකින් මේ පැල ඉවත් කිරීම අපි කරන්න ඕනේ. මොකද මේ ආකාරයෙන් පැලදැමීමකට පස්සේ මේ ශාකයට මේ පැල නඩත්තු කිරීමට ශක්තිය වැය වෙනවා. ඒ නිසා මල් පිපීම මේ ශාකවල ඉතාමත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ මෞෂාකවල තියෙන අලුතින් දැමු පැල ඉවත් කිරීමට ලක් කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපිට ඉතාමත් හොඳ මල් ලස්සනක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඉවත් කරගත්ත කුඩා පැල සහ මෞෂාකේ ඉවත් කරගත් ස්ථානයේ මේ වෙද්දි බාහිර පරිසරයට විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ ස්ථානයට අපි දිලිල නාශකයක් තවර ගන්න ඕනේ. මේ සඳහා ඔයාලට කැප්ටන් වගේ පාංශු දිලිල නාශකයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කුරුඳු කුඩු එහෙම නැත්නම් අඟුරු වගේ දෙයක් භාවිත කිරීමටත් හැකියාව තියෙනවා. දිලිල නාශකය යොදාගත්තට පස්සේ අපිට මේ මෞෂාකේ නැවත ස්ථානගත කරන්න පුළුවන්. අපිට කුඩා යන්තුරෙන් පැලයක් සිටුවද්දී ඒ මුලින්ම විශාල පෝච්චියක සිටවන්න පුළුවන්. නමුත් මේ සඳහා නිර්දේශ කරන්නේ මධ්‍යම ප්‍රමාණයේ පෝච්චියක්. මොකද මේ ශාකයේ ටිකක් ලොකු වෙද්දී අපි නැවතත් වෙනත් පෝච්චියකට යොදා ගැනීම සිද්ධ කරනවා. මේ අවස්ථාවේදී අපිට මේ ශාකයේ මැරුණු මුල් එහෙම නැත්නම් කිසියම් රෝගයකට ලක් වෙච්ච මුල් ඉවත් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලොකු පෝච්චියක මේ පැලය වර්ධනය කරගත්තොත් අපිට මේ මුල් නිරීක්ෂණය කරන්න හැකියාව නැහැ. එහෙම නිරීක්ෂණය කරනවා නම් මේ පැලේ ඉවතට අරගෙන වෙනම නිරීක්ෂණය කරන්න වෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයේ පෝච්චි එක මේක වර්ධනය කර ගැනීම තමයි ගොඩක් සාර්ථක ක්‍රම වෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට මේ පැලේ වර්ධනය වුණාට පස්සේ එනත් පෝච්චි එක නැවත බඳුන්ගත කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා යොදා ගන්න පෝච්චි පතුලේ සිදුරු විවෘතයලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද අඳුරෙන් කියන ශාකය ජලය අධික විට ඉතාමත් ලේසියෙන්ම දිලිර හා බැක්ටීරියා වල හානියට ලක් වෙනවා. ඒ වගේම මේ සඳහා අපි යොදාගන්නේ සරලම ක්‍රමයක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ගංගා වැලි සහ කුඩාවට කපාගත්ත පොල්ෙලි. ඉතින් පොල්ෙලි යොදාගද්දී මේ පොල්ෙලි ජීවාණු හරණය කරලා යොදා ගැනීම තමයි කරන්න ඕනේ. මොකද මේ වගේමුත් විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විස වෙන්න පුළුවන් මුල් වලට. ඒ වගේම වලට අවශ්‍ය නම් මේ සඳහා උළු කැටකපලි භාවිත කරන්න පුළුවන්. ගඩොල් කැබලි භාවිත කිරීම කරන්න හොඳ නැහැ. මොකද ගඩොල් කැබලි යම් කිසි කාලයකදී දියවීමට ලක් වෙලා පතුලේ තියෙන සිදුරු ගසා දමන්න පුළුවන්. ඉතින් මම කලින් වෙන් කරගත්ත පැලේ මේ ආකාරයට අරගෙන මේ පැලේ අනිවාර්යයෙන්ම දිලිල නාශකයක් තවර ගන්න ඕන ඔයාලා. ඉතින් අපි යොදා ගන්න භාජනයේ පතුලට වැලිය යොදා ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් වැලිය යොදාගත්තට පස්සේ අපිට පොල්ලලි කැබලි භාජනයේ 3/1ක් පිරෙන්නට යොදා ගන්න පුළුවන්. ඉතින් භාජනයේ 3/1ක් පිරෙන්නට පොල්ලලි කැබලි යොදාගත්තට පස්සේ අපිට මේ පැලේ ස්ථානගත කරන්න පුළුවන්. මේ පැලේ ස්ථානගත කරද්දී විශේෂ කරුණක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි මේ පැලේ මුල් අපි කිසිම වෙලාවක තද කරන්නේ නැහැ.
ඉතින් මම කලින් කිව්වා වගේ කිසිම වෙලාවක මේ භාජනයේ තියෙන පොල්ලි කැබලි තද කිරීමට ලක් කරන්නේ නැහැ. ඔයාට අවශ්‍ය නම් උඩින් එළිය දා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ආකාරයෙන් බඳුන් ගත කරපු පැලය අපිට 170ක සෙවණකට තියන්න පුළුවන්. 170ක සෙවණක් යටතේ තියෙන එක ඔයාට හරියට හඳුනා ගැනීමට නොහැකි නම් ඔයාට පුළුවන් මේක ගහක් යට තියන්න. ගහක් යටදී 170ක 80ක ප්‍රමාණය සෙවණක් ලැබෙනවා. ඒ වගේම මේ පැලයට දිනපතා ජලය දීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් මේ සඳහා කාබනික පොහොර වර්ග භාවිතා කරන්න. ඉතින් මේ ආකාරයෙන් හදාගත්ත පැලය අපිට ඉතාමත් කෙටි කාලයකදී සාර්ථක වර්ධනය කරගෙන හොඳ මල් ලස්සනක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ආකාරයෙන් හදාගත්ත පැලේ මේ ආකාරයේ මව් ගහක් බවට පත් කර ගැනීමටත් අපිට හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනුමානම් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට වැදගත් වේ කියලා නම් ෂෙයා කරන්න. ඉතින් අදට ගින්න නම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.